මාසයි වැස්සේ ඇවිදින්න. මොකද එතකොට මට පුළුවන් මගේ දෙනෙතින් වැටෙන කඳුළු හංග ගන්න. මෙහෙම කියන්නේ චාලි චැප්ලින්. ඒ විදිහට හරිම සිනහමුසුන් මුහුණින් ඉන්න ඒ පුද්ගලයෙක් ඒ විදිහට දුක දරා ගන්න මේ වැස්සෙන් කඳුළු හංග ගන්න හදනවා. මෙවැනි කඳුළු සංගවාගෙන ගීත නිර්මාණය කරන කලාකරුවන්ට තෙවැනි අසක් තියෙනවා. එවැනි ගීත තුළින් අදත් රසානන්දය පන්හිදෙන් ගිලිහුණෝ පදවැලක රසාරුත සොයාගෙන යන මේ ගමනේ අදත් සහෘදයෙන් හමුවන්න මේ විදිහට TNL රසානන්දෙන් ඔබ හමුවට ලෙංගතුව ඇවිල්ලා ඉන්නවා. අද රසානන්දෙන් මේ මාසය අවුරුදු මාසයටම සුවිශේෂී වූ පුද්ගලින් දෙදෙනෙක් රසානන්දයට රසාත්මික වෙන්නට කැදවාගෙන ආවා. කුරුණෑගල වාරියපොළ රන්දෙනිය කියන පිටිසර ගමේ උපත ලැබූ මොහු පනාදරගම කියන පුංචි පාසලෙන් අධ්‍යාපනය ලැබලා රටේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් දක්වා ආපු ගමනක ආපු මහා සුවිශේෂී සොඳුරු මිනිසෙක් අද රසානන්දයට මේ විදිහට කැදවාගෙන ආවා. මොහුට එංගලන්තය රටෙන් බ්‍රිස්ලා සම්මානය හිමි වුණා. වසර 20ක් ලංකාවේ සංස්කෘතිය එංගලන්තයට ගිහිල්ලා ප්‍රචලිත කරා වෙනුවෙන් තවත් අටුවා ටික අවශ්‍ය නැහැ. කැදවාගෙන ආව රසානන්දේ වැඩසටහනට මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්මයා, අයබන් මහාචාර්යතුමනි, අයබන් මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්මයා, ඒ විදිහට ගීත තුළින් හරි අපූර්වට රසාත්මික වෙන්න තවත් සොඳුරු සහෘදයෙක් මේ ස්ථානයට කැදවාගෙන ආවා ස්වර රටා ඔස්සේ ගීත ගායනා කරන්නට. මොහු DS සේනානායක විදුහලේ සංගීත ගුරුතුමා, ඒ වගේම කවුරු දන්නා රංමල බලකායේ ප්‍රධාන සුවිශේෂී චරිතයක්, ඒ වගේම කැලණිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විසින් කටයුතු කරනවා. ආයුබෝවන් ප්‍රදීප් මුතුකුඩාරච්චි මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. සිනාමුසු මුහුණින් මේ විදිහට හරිම සුන්දරව මේ රසානන්දය ගීත තුළින් ඔබත් සමග කුළුබගු වෙන්න අවස්ථාව උදා ගන්න සූදානම්. අපි ප්‍රථමයෙන්ම තෝරාගත්ත හරි අපූර්ව ගීතයක්. විශේෂයෙන්ම මහාචාර්යතුමා මේ ගීතයට ලැබි බව, කියන්නේ මේ අපි හැමෝම මේ ගීතයට ලැබි පියසෙනෙහසට අපි හැමෝම ආසයි. මගේ දුවේ ඔබ මේ කියන ගීතය ඔබතුමාට මෙච්චරම ලෙන්ගතුයිද? මම එහෙම අහන එකත් අසාධාරණයි කියලා මං හිතන්නේ. මේ ගීතය ගැන මොකද හිතෙන්නේ? ඔව්, ඇත්තටම ගීතය කවිය කියලා කියන්නේ මහා රසෝගයක්. ඒ රසෝගය තුළ කිමිදෙන කෙනෙකුට ඉතාම චමත්කාර වූ ජීවිතයක්, චමත්කාර වූ වර්තමානයක් සහ නිසංසල වූ හදවතක් සහිතව හොඳට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නූතනයේ මේ තාක්ෂණ යුගයේ කියලා අපි කියන්නේ. ඉතින් ඇත්තටම මේ නූතනයේ තිබෙන මේ සංකීර්ණ සමාජ සංස්ථාව තුළ ගමේද නගරේද නැහැ, මේ කුටුම්බය තුළ තියෙන දරුවෝ දෙමාපියෝ අතර තියෙන සහසම්බන්ධය යම් කිසි ප්‍රමාණයකට ගිලීලා ගිහිල්ලා තියෙනවා. ඒ විවිධ හේතුන් තියෙනවා. දැන් විශේෂයෙන්ම රටක කාන්තා පාර්ශවය, ඊළඟට එනුත් තරුණ පාර්ශවයේ තරුණියන්ගේ පාර්ශවය ගත්තොත් මේ සිංදු හා සම්බන්ධ, මේ ගීතය හා සම්බන්ධයි. එයයි කොහොම ලෝකය දැකිය යුතුද කියන කාරණය පිළිබඳ දිගින් දිගටම කතා කරන්නට අවශ්‍යයි. මොකද හේතුව රට පාලනය කරන්නේ තොටිල්ල පදව නැත තමයි රට පාලනය කරන්න කියලා කියන එක තුළ තියෙනවා. රහට බතක් කන්න ඕන නම් වලලුදා බතකින් බතක් කන්න ඕන කියලා කියන එක තුළ ලොකු කතාවක් තියෙනවා. ඒ නිසා මේ ගීතේ පියා තමයි මේ උපදේශය දෙන්නේ. කාටද දෙන්නේ? මේ නූතන යෞවනියට, තමන්ගේ දියණියට. ඔහු කියන්නේ කුමක්ද? බොහොම ඉතාම කෙටියෙන් කිව්වොත් මේ රචකයා මං හිතන්නේ රත්නශ්‍රී යේජින්යා, ඔහු කියන්නේ මේ දියණියට, දුවේ උඹ හොඳට ඇස්සරල්ලා බලලා ලෝකේ දකින්ද, ලෝකේ බලන්න ඕනන්නේ පියවියහෙන් යථාර්ථවාදීව දකින්න ඕන දුවේ, මගේ දුව. නිදාගෙන ඉන්න එපා කියලා කියන්නේ මේ කොට්ටයක් මෙට්ටයක් දාලා නිදා ගන්නවා කියන එක නෙමෙයි. උඹ ඇස් වහගෙන අඳුරේ අතපත ගන්න එපා. සැබෑ ලෝකය දකින්න ඕන නියම පියවියහෙන්. ඒ දැක්කම ඔබට තේරෙයි මේ ලෝකය කොච්චර සුන්දරද කියලා. ඔබ අඳුරේ අතපත ගෑවොත් මේ ලෝකේ කොච්චර අසුන්දර වේද, කොයිතරම් දේවල් තියෙනවද කියන එක ඔහු උපමා උපමය රූපක මාර්ගයෙන් ඉදිරිපත් කරනවා. රත්නසිංහ ඉතාම ලස්සන විදිහට ඔහු කියනවා සේපාලිකා මල් බිමට වැටලා ඇවිදිනවා. ඊළඟ තාරක අහසේ ඉඳන් බිම බලාගෙන වැව්දියට පෙම් කරනවා.
වැවුදියටම පිම් කරන්න. අර සේපාලිකා මල් ගෙවල් දොරවල් ඉඳලා උඩ තට්ටුවෙන් පහළට බැහැලා රැහැට ඇවිදිනවා. ඒ ඇවිදින්නේ රැහැට ඇවිදින සේපාලිකා මල් කවුද කියලා මම හිතන්නේ අපි දන්නවා. ඒක දුවට කියනවා ඒ සේපාලිකා මල් එහෙම ඇවිදිනවා. එහෙම සමාජිකුත් තියෙනවා. ඒ වගේම උඩ අහසේ තියෙන තාරකා බිම බලාගෙන බිම බලාගෙන කාටද පෙම් කරන්නේ? මින් ඉස්සල්ල දිහට සඳ සඳ මේ මේ තාරකා එළිය වැටිච්චි වැවේ වැවුදියවරටයි ආදරය කරන්නේ. ඒ පෙම් කරන්නේ. ඒක හරිම දිය කදම්බයක්. ඒක නිසල්ල දෙයක්. මහා විශාල පරාසයක් තියෙන දෙයක්. ඔබ ආදරය කරන්න ඕනේ එහෙම තැනකට. චංචල වූ විසිරණ එකකට නෙමෙයි. මේ බිම් බලාගෙන ඉන්නවා කියන්නේ එයාගේ දර්ශනේ තියෙන දෙයක්. එතකොට මේ ලෝකය ඔබ ලෝකේ ලස්සන වෙනවා නම් ලස්සන වෙන්නේ ඔබ මේ සමාජයේට මේ ලෝකයට දක්වන සැලකිල්ල ගෞරවය මත. ඔබ ඒ පරිසරයට සහ ලෝකයට දක්වන සැලකිල්ල සහ ගෞරවය සහ ඔබ ඒක දිවත් වෙන ආකාරයෙන් ඔබට පෙරලා පරිසරය සහ සමාජය ප්‍රතිඋපකාර දක්වයි ප්‍රතිචාර දක්වයි. නොයසේ නම් ඔබ නරක විදියට ඒ සමාජයට මුහුණ දුන්නොත් ඔබට ඒක ප්‍රතිවිපාක ගාම් වෙන්නේ නරක විදියට කලෝරි අතපත ගාපු කෙනෙකුට ලැබෙන විදියට. ඒ නිසා මම හිතනවා මේ ගීතය බැලු බැල්මට පේන්නේ වචන ටික බලපුවාම නැත්නම් ගේ රචනය බලපුවාම සාමාන්‍ය වචන රචනයක් වුණාට ස්වර සංගීතීන් එක්ක තම මනහර ගායනයක් එක්ක රෝහණ වීරසිංහගේ ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයෙන් ඒ උපවත් වුණා. ඒ ස්වර සංගීතීන් තුළ ස්වර රටා තුළ මැවෙනකොට තමයි තියෙන්නේ ආදරෙන් තමගේ යෞවන දියණියට ඔළුව අත ගාලා බොහොම සැරට නෙමෙයි මගේ දුවේ කියන තැනම තිබෙනවා සෙනෙහස කියන එක. පීතෘ සෙනෙහස කියන එක මගේ දුවේ නුඹ අවදීන් නම් කියන එක තුළම තියෙනවා. මගේ දුව දුවේ කියලා නෙමෙයි මගේ දුවේ. එතකොට තමයි මේ ප්‍රේමය ඇති වෙන්නේ. පීතෘ සෙනෙහසත් එක්කයි කියන්නේ මගේ දුව මෙන්න මෙහෙම තමයි ඉන්න ඕන කියලා බොහොම කෙටියෙන් කියලා දෙනවා ලෝකයට. මේ අනාගතය බාර ගන්න තමන්ගේ දියණිය ලෝකයට දිවේඹ මූණ දෙන්න ඕනන් මේ සමාජයකට. නිසා පරිස්සමෙන් අඩිය තියලා සමාජයට යන්න ඕන කියන කතාව කියනවා. ඒ නිසා මම මේකට කැමති. විශේෂයෙන්ම මේ යුගයේ මේ ගීතය යුගයේ අවශ්‍යතාවක් මේ ගීතයෙන් සපිරෙනවා කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. ඔව් විශේෂයෙන්ම මේ සංගීතය රෝහණ වීරසිංහන් කරනකොට මේ ගායනය ලයන්විත කටහඬින් කරුණාරත්න දේවුල්ගණේ ගායනා කරනකොට ඇත්තරම මේ හැමෝටම මේක හොඳින් හදවතට කයවැදෙනවා. තව එකක් කියන්න අවසර තියෙනව නේද? අවසරයි. මොකද දැන් මෙතන කියනවා පියා දුවට කියනවා ඝන කරුවට ඔබ ආදරය කළොත් මේ ඉරහඳ තරු තරහ වේ. ඇයි? මේ ආලෝකයේ තියෙන දීප්තිය තියෙන්නේ ප්‍රයෝජන තියෙන්නේ වැඩිපුර ප්‍රයෝජන තියෙන ආලෝකයේ තියෙන්නේ ඉරහඳ තාරකාවල. ඔබ පෙන් කළ යුත්තේ ආලෝකයේ තියෙන එකකටයි. ඔබ ඝන අන්ධකාරයට يعني ඉමක් වුණා නොපෙනෙන ඝන අන්ධකාරය කියන්නේ ඒක කළු සුදු වගේ. ඒකේ අර්ථයක් නැහැ. ඒක ඝන අන්ධකාරයට ඔබ පෙන් කළොත් ඔබට ලැබෙන ප්‍රතිඵලය ඒක යහපත් ප්‍රතිඵලයක් නෙමෙයි. ඒ නිසා ඉරහඳ තරහ වේ. තාරකා තරහ වේ. ඒ නිසා ඒක කියන්නේ මොකද්ද? ඔබ පෙන් කළ යුත්තේ මොකද? යෞවනියටයි මේ තමන්ගේ යෞවන දියණියටයි මේ කියන්නේ. යෞවන දියණියගේ ප්‍රේමය කොහෙ තියෙනවද කියලා පියා දන්නේ නැහැ. ඒ නිසා දුව ඔබ පෙම් කරනවා නම් පෙම් කරන්න තාරකා ඉරහඳ වගේ ආලෝකයේ තියෙන එකකට පෙම් කරන්න. يعني යහපත් ජීවිතයක් ගත කරන්න ඔබට පිහිට වෙන්නේ අන්න ඒකයි. ඒක කෙරුවොත් ඔබට පෙරලා එයින් පිහිටක් වෙලා ජීවිතයේ යථාර්ථය යථාර්ථවාදීව ගත කරන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඔව්. හරි අපූර්වට ඒ විදිහට විස්තර කරේ මේ. ඒ වගේ මහාචාර්යතුමනි මේ පිරිමියෙක්ට රාග හැගීමකින් තොරව සිප වැළඳ ගන්න පුළුවන් තමන්ගේ දුව විතරයි. ඒකෙනත් හරිම ලෙන්ගතව මතක් කරන ගමනේ තරම්ම පියසෙන හැස හරිම ලෙන්ගතවයි. මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ විදිහට අපි හම්. Thank you.
ඇත්තරම මහාචාර්යතුමනි මේ ඒ ගීතයට හැම දූවරු කෙනෙක්ම අවදින් නම් ඉන්නේ නැති. ඉතින් මේ විදිහට මේ ගීතය රස විඳිනකොට මහාචාර්යතුමාගේ පැත්තට අවධානය යොමු කරන සූදානම්. මහාචාර්යතුමා ඔබතුමාගේ මේ දවස්වල වැඩ කටයුතු අහන්න කලින් මම පොඩ්ඩක් ඉතිහාසයට යන්න සූදානම් වෙනවා. 1973 වසරේ ඔබතුමා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ, ඒ කියන්නේ නව රංගහලෙන් තමයි ඔබ පිවිසෙන්නේ. රංජනා තංගරාජා කියන මේ සුප්‍රකට නිලියගේ මේ පත්තිනේ මුද්‍රා නාට්‍යයෙන් තමයි ඔබ නමක් හදාගෙන ඉදිරියට එන්නේ. ඒ කියන්නේ අතීතයට යන ගමන් ඔබතුමාගේ තවත් අර කෘතීන් ගැන මතක් කරන සූදානම් වෙනවා. මේ 1988 ඔබතුමා පළවෙනි කෘතිය මුද්‍රණය කරනවා. හරි අපූර්ව 1989 අවුරුද්දේ කෘතියට සම්මානකුත් හම් වෙනවා. ඒකනත් අපි මතක් කරමු රසානන්දයෙන් මේ විදිහට. මෙතන ඒක මගේ පළවෙනි කෘතිය. ඒ කෘතිය තමයි මම ජවදපුර විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රපති උපාධිය ඉදිරිපත් කරපු නිබන්ධ පර්යේෂණ නිබන්ධය ආශ්‍රයෙන් තමයි කෘතිය කළේ. ඒකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හම්බුණා 99. මම හිතන්නේ ඒක විශේෂත්වයක් තියෙන්නේ මට සාහිත්‍ය සම්මානයක් හම්බුණ එකට වඩා ලංකාවේ 1957 ඉඳන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙන්න පටන් ගත්තා. ලංකාවේ ශාන්ති කර්මයක් සම්බන්ධ ලියවුණු කෘතියකට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හම්බුණු පළවෙනි අවස්ථාව තමයි. එතෙක් දීලා තිබුණේ කවිපත්වලට, නගර නවකතා, කෙටිකතා ආදී පත්වලට. ශාන්ති කර්මයක් සම්බන්ධ කරපු පරිදේශන කෘතියකට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හම්බුනේ ලංකාවේ පළවෙනි වතාවට ඒක. එතන තමයි වටිනාකම තියෙන්නේ. ඒක මට නෙමෙයි, මටත් වටිනවා. එතන මම සලකන්නේ ඒ විෂය ක්ෂේත්‍රයට කරන ලැබුණු
අනුග්‍රහයක් මම විශේෂ විෂය ක්ෂේත්‍රයේ අගය කිරීමක් වුණා එකකින් කියන එක තමයි මට තියෙන එකේ සතුට. ඉතින් ඒක පළවෙනි කෘතියට ලැබුණා කියලා මම උද්දාමුනිත් නැහැ. ඉතින් නමුත් ඒක තමයි අපි ආදර්ශයට ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඔව්. මම ප්‍රදීප් හිතවතා පැත්තට අවධානය යොමු කරන්න සූදානම්. මම සුළු වශයෙන් පොඩි දෙයක් අහනවා. ප්‍රදීප් මේ කුමරියක පාසලඹ සැලුණානේ. එච්චරයි යන්නේ. හරි. එච්චරයි කියන්නේ මේ. ඉතින් එහාට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ ඊළඟ ගීතය තමයි මේ කේ ඩීකේ ධර්මවර්ධනයන් පද රචනය කරපු වික්ටර් රත්නායකයන් සංගීතවත් කරපු අසහාය ගායකයා පණ්ඩිත් WD අමරදේවයන් ගායනා කරන මේ ගීතය මහජාතෘතුමා වෙතට අවධානය යොමු කරන්න කලින් මේ ප්‍රදීප්ට තියෙනවා මේ ගීතය හදවතටම ලැබි වෙච්ච හේතු කාරණයක් ඒ සම්බන්ධව විමසන්න තව සූදානම්. ඔව් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අපිට තිබුණා මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්පය නලමුදු සුවඳ කියලා මේ කලා මංගල්‍යයක් පැවැත්ව එතුමාව බොහොම ගෞරවයෙන් සිහිපත් කරන මේ වෙලාවේ මේකේ විවිධ තරඟ ඉස්සව තිබුණා. කියන්නේ හොඳම ගායකයා ගායිකාව හොඳම පද රචනය නාට්‍ය පිටපත ඔය වගේ. ඉතින් මේ ඒ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රබලම කෙනෙක්ගේ නමින් තමයි මේ සම්මානය දෙන්නේ. ඉතින් අවසාන තරගෙදී තරගේ බලන්න එනවා ඒ දැනට ජීවතුන් අතර ඉන්න ඒ ප්‍රධාන අය ගොඩක් වෙලාවට එනවා. ඉතින් මම අවසාන වටේ හොඳම ගායකයෝ 5 දෙනාට තේරිලා එතකොට අපිට තිබුණා කියන්න මේ ජනප්‍රිය ගීතයක් සහ හොඳම පද රචකයන් රචකයන්ගෙන් තෝරපු ගීත වලින් එකක් අපි තනුවක් එක අලුතෙන් ගායනා කරන්න ඕනේ. ගීත දෙකක් ගයන්න ඕනේ. ජනප්‍රිය ගීත හැටියට මම මේ ගීතය තමයි මේ තෝරගත්තේ. ඉතින් එදා කොහොම හරි මම දන්නේ නැහැ දැන් ගීතය ගයන්න ඉන්නකොට අමරදේවස එයි කියලා මම හිතුවේ නැහැ. ගීතය ගයන්න වේදිකාවේ අයින ඉන්නකොට මම දැක්ක සර් ඉන්නව පල්ලේ ආඩිලා මට දැන් ආයේ හැරිලා යන්න තරම් හිතුණා. මොකද මේ අයිතිකාරය ගීතේ අයිතිකාරය ඉස්සරහා නවකෙක් විදියට ගයනවා කියන්නේ ඇත්තටම ලොකු අභියෝගයක්. මම ඒක මම ඊට පස්සේ හිතාගත්තා නෑ කමක් නෑ කවුරුත් නෑ ඉස්සරහා කියලා හිතන් මම තනියෙන් සින්දුව කියනවා කියලා මම කිව්වා. විනිශ්චයට ඇවිල්ලා හිටියේ මහාචාර්ය සනත් නන්දසිරි සනත් සර් තමයි ඇවිල්ලා හිටියේ. ඉතින් කොමාරි මම හොඳට කියන්නේ නැති 10 වෙනි නලමු සුවඳේ හොඳම ගායකයා මමයි කියලා ඉතින් සම්මානය අමරදේව සම්මානය එතුමාගේ අතින්ම ගන්න ලැබීම ඉතාම වාසනාවක් හැටියට සලකනවා. ඔව් මේ ගීතය ගායන සම්බන්ධයෙන් මහජාතෘතුමා මේ හරි අපූර්වට මේ මිතුරන්නම් මේ ගැන මේ පසු විපරමක් ප්‍රකාශ කරනවා. මේ විශේෂයෙන්ම මේ රන්වල බලකාට ගියොත් නම් මේ ප්‍රදීප් ගේ නම කිව්වොත් මේ ගීතය මෙච්චර සම්බන්ධයි කියලා කිව්වොත් එහෙම හරි අපුරු කතන්දර අහන්න පුළුවන්. එහෙම විස්තරات තියෙන ගමන් මේ ඔබතුමා වෙතට අවධානය යොමු කරන සූදානම් වෙන්නේ මේ හරි අපුරු ගීතයක් මේ විශේෂයෙන්ම අපේ හැමෝගෙම මේ හෘදයාංගම ගායකයා WD අමරදේවයන් ගායනා කරන මේ ගීතය ඔබතුමාට කොහොමද ලැබි වෙන්නේ මේ ප්‍රදීප්ට වගේම ඔබතුමාට මොකක් හරි විශේෂ හේතුවක් තියනවද? ඔය ඇත්තටම මේ මට විශේෂ හේතුවක් නෙවෙයි තියෙන්නේ මම ප්‍රතිභා කියන වෙනත් නාලිකාවක නිර්මාණාත්මක නර්තන ප්‍රසංගයක මුද්‍රණාට්‍යයක් නිර්මාණය කළා. කෙටි මුද්‍රණාට්‍යයක් ආවර්ජනා කියලා. ඒ ආවර්ජනා කියන එකට තේමාව කරගත්තේ මේ ගීතයේ තේමාව තමයි. ආවර්ජනා කියනම දැන් මේ ඒකේ තියෙන්නේ තාපස් මේකේ තියෙන මතු පිට අර්ථය මම ගත්තේ. තාපසයෙක් ඉන්නවා ඔහු තපස් රකින්නවා. හැබැයි සුරූපී නලගණක් ඇවිල්ලා ඔහු ඉදිරියේ නටන්න පටන් ගන්නවා. ඔව් බොහොම අර අපි කියන්නේ කාගෙන ඉන්නව ඇද්දක පියාගෙන කියලා. මම ඒක කාගෙන ඉන්නත් අපි කියන්නේ ඔව් කොහොම හරි ධ්‍යානෙ වඩන්න උත්සාහ කරනවා. උත්සාහ කරාට අර නිලියත් නටාගෙන යනවා. බැරිම තැන ඔහු ඇස් දෙක ඇරලා බලනවා. බලපු ගාම අර සුරූපී නිලිය දකින්නවා. ඔහුගේ දැහන් බිඳිලා යනවා. ඔහු ඊට පස්සේ ඇයට පෙම් කරන්න පටන් ගන්නවා. පෙම් කරන්න පටන් ගත්තට ඊට පස්සේ ඇය නැතිවිලා යනවා. ඊට පස්සේ ඉබ්‍රාහම් තාපස් තපස්රකුගේ තවත් අමාරු වැටෙනවා. හිට පුතනත් නැහැ, අල්ල පොත්තත් නැහැ, පය ගහපොත්තත් නැහැ කියලා කියන්නේ. එහෙම එකක් වෙලා ඉතින් මුද්‍රණාට්‍ය මම අවසන් කළා. ඉතින් මෙතනදී මේ සින්දුවේ මම වඩා කැමති ඒකෙදි මම ගත්තේ මේකේ තියෙන මේ මතු පිට පෙනෙන අර්ථය. දැන් නැටුම් දැක්කහම බඹ වුණත් දැහැනින් මිදේ කියලා සංදේශයක් ආවිලා තියෙනවා. ඈ මේ සක්සැපුවත් කවුරුවත් ප්‍රාර්ථනා කරන්න නැහැලු මේ වගේ නැටුම් බලන්න තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සුරූපී නිලියන් නලගන නටනකොට බලන්න කවුරුත් කැමති නිසා අපි නටනවා වගේ නෙමෙයි. ඉතින් මේ මේකෙදි මම කැමතින්නේ මේ KDK-යන් රචනා කරපු ගේ පදවල මෙතන තියෙන්නේ කවුරු මම හිතන්නේ වැඩි දිනක් නොහිතන පැත්තක් මේකේ තියෙන්නේ. බ්‍රහ්මචාරී ජීවිතය කියලා කියන්නේ කාන්තා සේවනයෙන් නිදිලා
තමන් ස්වාද තමන් එහෙම දෙයක් විවාහ කොහමරි වෛවාහික තත්ත්වයෙන් නැතුව ඔහු තනිකඩෙක් විදිහට ඉන්නවා. ඉතින් ඇත්තටම මේ තනිකඩෙක් විදිහට ඉන්න කෙනා කිසියම් හේතු නිසා ඔහු විවාහ වෙනවා. මා දකින උපකල්පනේ මේ තියෙන්නේ. විවාහ වෙනවා, විවාහ වෙලා පළවෙනි ගමෙන්ද පළවෙනි දවසේ ඔහු සයනේ ඉන්නවා. මේ ගීතේ තියෙනවා ඒවා. යම් තැනක ඔහු සයනේ ඉන්නවා. තමන්ගේ මනමාලිය රාත්‍රී ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. එතකොට මොහු දකින්නවා ජීවිතේ පළවෙනිතාවට උකුල ලැමහස මලවි කරලිය මුවා කළ ඇගේ දුහුල් සලුතිල. මම හිතනවා මේ මේ යෙදුම තමයි මේ මුළු ගීතේම තියෙන ප්‍රාණය කියලා මම විශ්වාස කරනවා. තාම ලස්සන සුවිශේෂ උපමාවක්. ඒ කියන්නේ මේ මේ වස්තු විශේෂයට ඔහු යොදාගත් විදිය කෙලි කියන්නේ තාම සුන්දර විදියට ඒක යොදලා තිනවා. උකුල වැඩමුකුත් තියන්නේ නැහැ. උකුල ලැම හස මලවි කරලිය. මේ වචන තමයි මම හිතන්නේ මේකේ තියෙන මේ විශාල අර්ථයක් විග්‍රහ කරන්න පුළුවන් මලවි කරලිය කියන එක. එතකොට මම හිතනවා ස්ත්‍රියකගේ ස්ත්‍රී ලකුණ කියලා අපි කියමු. එතකොට මොහු පළවෙනිවතාවට එහෙම දැක ගමම්ම ඔහු ළඟ තිබිච්ච අර කුමරි බඹසර සියල්ල නැති වෙලා ගිහිල්ලා ඔහු තුළ පුදුම ආසාවක් ඔහුගේ මෙතෙක් කල යටපත් කරගෙන තිබුණු රාගය උඩට මතුවෙලා ආවා. හැඟුම් ගජසෙන් යදම් මේ මහා දරුණු පාලනය කරන්න බැරි ඇතෙක් ඇතෙක් දඟලන්න පටන් ගත්තා. ඒ කියන්නේ පාලනය කරලා තිබිච්ච මනස මනස සලිලු මනස යට තිබුණා සලිලිය සල්ලලේ හිටියා සල්ලාලේ හිටියා මත රාගිය මිනිහ හිටියා එයාට එළියට එන්න දුන්නේ නැහැ. හැබැයි දැන් මෙතනදි සිද්ධ වුණේ මේ රූපයත් එක්ක ඒ යට තැම්පත යට යට හිතේ තිබුණු සල්ලාල සිත නැත්නම් මේ කාමක සිත නැත්නම් රාගාසිත සිත ශෘංගාරාත්ම කල්පනා කල්පනාවන් උඩට ආවා අරවා යදම් විඳගෙන. එතකොට මේ මේ ගීතේ මම කැමති වෙන්නේ මේක තමයි යටි අදහස. යටි පෙළ කියලා අපි කියන්නේ. එතකොට මතු පිට පෙළ මෙහෙම නෙමෙයි පේන්නේ. මතු පිට පෙළ හැමෝම හිතනවා භාවනා කරන් ගියා තාපසේ අනේ ගෙජි සද්දයක් ඇහුණේ. ඇයි මේ සංගීතයේ තියෙන චින් 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 කියලා ගානක් තියෙනවා. ඒ ඒ සද්ද ඇහුණකොට තාපසේ ඇස්සරලා බැලුවා. නළඟනක් ඉන්නවා. එයාගේ තපස් බිඳුණා. ඒක තමයි මේ සින්දුවේ තියෙන්නේ කියලා බොහෝ දෙනෙක් මේ ගීතේ තියෙන්නේ කියලා හිතනවා. නමුත් එහෙම නෙමෙයි. අර අර මහ අපි ළඟ තියෙනවා දමනේ නොකරපු සිතක් හැම විනියෙත් තුළම යට තියෙන සිත කුළුමීම කියලා කියනවනේ. කුළුමීම කියලා තියෙන එතකොට ඒ කුළුමීම අපේ දැනුම සදාචාර සම්පන්නකම නීති රීති සිරිත්‍රිත් මේ බොහෝ දේවල් වලින් අපි තැම්පත් කළා යටපත් කළා වහලා බැඳලා කන්ට්‍රෝල් කරගෙන නැත්නම් මේ එළියට එන්න දෙන්න නැතුව තියාගෙන ඉන්නවා. මේ සියල්ල විඳගෙන එළියට එන දවසක් එනවා යම් විදිහකට කෙනෙකුට එන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී මේ අවස්ථාවක් ගැන මේ කියන්නේ. ඒකේ ලස්සන ප්‍රදීප් මං කියන්නේ ලස්සන ගායයි මේ ලස්සනට මෙතන තියෙන මේ ලස්සනට ලපලු තුරුවැල් කැකුළු මල්පෙති මා හඬවයි බිදුළු තුසිතේ සුරන් නැළුව සුවයක්. මට ඒක මාධ්‍යක්සයි හරියටම විතර කරන්නත් බෑ. ඒකේ කියන්නේ ඔහු අවසානයේ ඇය සමග රමණී ඉදිරිච්ච ආකාරය සහ එහින් තෘප්තිමත් වූ ආකාරය තමයි වෙනත් විදිහට කියන්නේ. ඉතින් එහෙම වූ ගීතයක් නාදමාලාව ආචාර්ය වික්‍රත්නයන්ගේ නාදමාලාව තුලින් අපේ පණ්ඩිත ඩබ්ලිව් ඩී අමරදේව සූරියන්ගේ ගායන අදින් එහෙම දෙයක් දැයින්නේ නැහැ. අතිශය තැම්පත් ගීතයක් විදිහටම අපට දැයින්නේ. අතිශය තැම්පත් බොහෝම මේ එකම ප්‍රමාණයක යන ගායනයක් වගේ අපිට යනවා. නමුත් අර මහා ලොකු කතන්දරයක් තමයි මේක තුල කියවෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ ගීතය මා තාම අගය කරන ගීතයක් වෙන්නේ මෙන්න මේ වගේ කරුණු කාරණා. දැන් මේ මේකේ ආදර්ශිකුත් තියෙනවා. මේක ආදර්ශිකුත් තියෙනවා හේතුව ඒ මේ ජීවන රටාව අපි ගත කරනකොට යම් කිසි දවසක අපි මේ මේ පුරුෂාර්ථ සහිතව ජීවත් වෙලා ඒ පුරුෂාර්ථ සහිතව ජීවත් වෙලා එහෙම නැත්නම් බ්‍රහ්මචාර්ය ජීවත් වෙලා කිදිනේ කොහේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම දිගටම ගෙනියන්නත් පුළුවන්. නමුත් එදින වෙච්ච සී සහස් සංසිද්ධිය තමයි මෙතන මෙතන තියෙන ගේබදල රචනාවල වටිනාකම තමයි මතු පිටින් තව වෙනත් කතන්දරයක් කියමින් යටි පෙළ ඊට හාත්පස වෙනත් දිග කතන්දර ජීවන අපි මේ අපි ජීවත් වෙන සමාජයේ මිනිස්සු ගැහෙන ජීවත් වෙන සමාජයේ තාරුණ්‍යයේ එක්තරා අවස්ථාවක් තම සුන්දර විදිහට ඉදපත් කරපු
ගීතයක් විදිහට තමයි මම මේක දකින්නේ. අනික තව දෙයක් තියෙනවා මේ සෞම්‍ය මේ ගීතය සහ බඹර පැටික්කී කියන ගීත දෙක තමයි ආචාර්ය වික්ටර් රත්නායකයන් පළවෙනිවතාවට අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කරපු ගීත දෙක. එකට තමයි මේ ගීත දෙක එක දවසේ තමයි පටිගත කළා කියලා මම දන්නේ. ඔව් අර බඹර පැටික්කී ගීතයේ මේ හරි රස කතාවක් තියෙනවා ප්‍රදීප්නේ. අපි දන්න මේ ගීතය නිර්මාණය වෙනකොට වික්ටර් රත්නායකයන් ආචාර්ය වෙලත් නැහැ. ඒ වගේම සුනිල් ආරියරත්නයන් ආචාර වෙලත් නැහැ. ගීතෙන් පස්සේ හැමෝම ආචාර වුණා. මහාචාර්යතුමා කතා කරපු දේ සම්බන්ධයෙන් මම පුංචි දෙයක් කියන්න කැමතියි. මේ අපි ගෝත්‍රිකයෝනේ, අපි ළඟ තාම වනචාරී ගති තියෙනවා. ඒක මේ අපි ආඩම්බරෙන් කියන්න ඕනේ. අපි වනචාරී ගති තියෙන ගෝත්‍රිකයින්. අපි හැමෝම කවුරුත් රහත් වෙලා නැහැනේ. ඉතින් මේ සමහර මේ පිරිමින්ට මේ රාගය ඒ වනචාරී හැඟීම් වෙනවා. නමුත් කලාකරුවා කියන්නේ ඒ රාගය වනචාරී හැඟීම් කලාත්මකව යටපත් කරනවා. ප්‍රදීප්, එදා මේ ගීතය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොහොම ගායනා කළාද මන්ද? නේ මහජර්තුමනි, මේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ සිසු සිසුයන් ඉන්නවනේ ගායනා කරන්නේ. අයිතිකාරයත් ඉන්නවා. අයිතිකාරයත් ඉන්නකොට අනිත් එක මම හිතන්නේ මේ ප්‍රදීප් වෙන්නේ නැත්තේ අයිතිකාරය ඉන්න හින්දා පොඩි බයක් ඒ වෙලාව හිතෙන්ද ඇති. චකිතයක් ඇති වෙනවනේ. නමුත් අර ඔය වගේම කට්ටි ඉස්සර ඉඳින්නත් ඇතිනේ. ඉතින් මම දන්නවා මමත් ওই තරග විනිශ්චයට ගිහිල්ලා තියෙන කිපතාවක් මේ ඔය නලමුදු සෝදේ ඒ ඔය වගේම නලගනෝ ඉන්නවා එතපැත්තේ නේද ඊළඟ අයිටම් එක කරන්න නැතුව කරන්නද? ඒත් ඒ හින්දා එහෙම වුණාද දන්නේ නැහැ. එහෙම මනස්සලිලා අවදි වෙලා රහන් බිඳලා ගිහිල්ලා ගායනා කරලා දන්නේ මූඩ් එකේ මේ භාව ප්‍රකම්පණය කියලා කියන්නේ. ඒක තුලින් ඒ සිද්ධිය තුලින් ප්‍රකම්පණය වෙලා භාවයන් ප්‍රකම්පණය වෙලා වුණාම තමයි භාව උද්දීපනය තුල තමයි මේ මූඩ් එකේ ගායනවා කියලා අපි කියන්නේ වෙන විදිහකට. එහෙම කියන්නේ ප්‍රදීප් සමහරට. මේ සිනහව ගොඩක් දේවල් කියනවා අපිට. අපි මේ ගීතේ රස විඳිමු. හරි රසකතා තියෙනවා මේ රසානන්දේ රසාත්මික වෙන්නට. මේ ප්‍රදීප් ගැන කියන දේවල් බොහොමයක් තියෙනවා. මේ හරිම මේ මෙතරම් කියන්නේ මේ තැනි ස්වරූපයෙන් ඉන්නවා කියලා. අපි ඒ ගැන මතක් කරන ගමන් මේ අපූර්ව ගීතේ රස විඳිමු. පණ්ඩිත WD අමරදේවයන් ගායනා කරපු ඒ අපූර්ව ගීතේ මේ විදිහට රසානන්දේ. ජීවන තපෝවන මෙද හැඟුම් ගත
රජසෙන් යදම් විඳ වැද තලාසිඳ කම්පනය කරවයි ලපලු තුරුවැල් කැකුළු මල් දෙකි මා හඬවයි බිඳුනු තුසිතය සුරන් නැලවූ සලඹ සැදුනා වසා සිටි නිතුපියන් හැරුණා උමඟ පමසර අසපුේමා සමරදී හුන් දැහැන් බිඳුනා කුමරියක පා සලඹ සැලුනා හරි අපූර්වට ගීතය ගායනා කරා පැරණි අතීත මතකයන් සිහි කරමින් අපි වැඩදුරට ගැන කතා ගන්න සූදානම් නැහැ ප්‍රදීප් අපහසුතාවයට පත් වෙන නිසා මේ හිතමත්ෙන් මේ මහාචාර්යතුමා වෙතට යොමු වෙන තම සූදානම් වෙන්නේ මහාචාර්යතුමා මේ ඔබතුමා ඉපදුනේ පිටිසර ගමකනේ හරි හරියට අන්නාසි වතු වලට පැනලා අන්නාසියම කාලා ඒ දවස්වල ගස් නගින්නත් පුළුවන්ලුනේ තැඹිලි හැමත් බීලා හැම මේ පාසල් යනවලු දැන් ඔබතුමාගේ ගෙදර තාම භක්ති කරත්තෙකුත් පේනවා කියලා මම දැනවත් වෙනවා මේ හරි අපුරට අපි අර ගැමිකමත් එක්ක ජීවත් වෙද්දි එහෙම තමයි ඔබතුමා නර්තනය සම්බන්ධයෙන් එවැගේ මේ ජන ගායන සම්බන්ධයෙන් ඔබතුමා හරි අපූර්ව සුවිශේෂී කාර්යයක් මේ ලංකාවට ඉෂ්ට සිද්ධ කරනවා නමුත් ඔබතුමා නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න ඔබතුමාගේ පියා ගමේ භාෂාවෙන් කියනවා නම් මේ අප්පච්චි කැමැත්තක් දැක්වුවේ නැහැනේ ඔබතුමා ඉඳා පියාට එරෙහි වෙන්නේ නැතුව ඒ කියන්නේ තමන්ගේ ගමන යන්න ඔබතුමා ගෙදරින් පිටත් වෙනවා කොළඹුරේ වල. අපි ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු රසානන්දේ මේ ශ්‍රාවකෙයින් සහෘදෙන් වෙනුවෙන්. මේක ඇහුවොත් මුදිනේ හිතයි මේ හිතුවක්කාරකම් කරන්න ඕනේ කියලා ජීවිතය අදා ගන්න ඕන නා. එහෙම නෙමෙයි අතනම මම අපි අපච්චි කැමතුන්නේ නැහැ තමයි නෝට ඒක ඒ කාලේ තිබුණු දැන් කාලේ වගේ ඒ සමාජ පරිසරයේ තිබුණු සමාජයේ ප්‍රශ්නයක් නිසා තමයි එහෙම වුනේ. ඒ කාලේ අපේ මේ කාලේ මේ විෂයට මේ ලොකු සැලකිල්ලක් තිබුණාට ඒ කාලේ අපේ මේ විෂයන් වලට ලොකු සැලකිල්ලක් ගෞරවයක් තැනක් සමාජයේ තිබුණ නැහැ. එවනු සමාජයකින් තමයි මම ආවේ. ඒ නිසා තමයි මට ගෙදරින් ඒ ප්‍රශ්නේ වුණේ. ඉතින් නමුත් මම මගේ ගමන ඇවිල්ලා ඉතින් මම ඒක අපච්චිට හොරෙන් තමයි කළේ. කොහොමරි මම අදිස්ථානයක් කරගත්තු දෙයක් තමයි මම විශ්වවිද්‍යාලයට ආපුවාම මම මේ ක්ෂේත්‍රේ දැන් ආවනම් ගෙදරින් අකමැත්තෙන් මොකද අපච්චිගේ අපේක්ෂාව තිබ්බ වෙන එකක් වෙන පුද්ගලෙක් කරන්න මාව ආවනම් මම ඒ ක්ෂේත්‍රේ උපරිමයට යනවා කියන චේතනාව මගේ අතීතයේ තිබුණා ඒක කරන්න පුළුවන් කියලාත් මම මට පොඩි නෙමෙයි ලොකු ආත්ම ශක්තියක් තිබුණා ආත්ම විශ්වාසයක් තිබුණා ඉතින් ඒ උඩ තමයි මම ඒක කළේ ඉතින් ඔව් මොකද මේ මාත් ගොඩක් වාසනාවන්තයි සමහර සිදුවීම් ඔබතුමාගේ ජීවිතේ සමහර සිදුවීම් සමහර අවස්ථාවල සමහර තැන්වලදී මගේ ජීවිතයට ගැළපෙන ඉබේම ඒ නිසා වෙන් මම මේ විදිහට ප්‍රශ්න යොමු කරේ ඔබට මතකද ඔබතුමාගේ අර මේ නර්තන උපාධිය ආවට පස්සේ අම්මට කියනවා මේ මම විභාගේ සමත් වුණා අප්පච්චිට කිව්වහම ආ වැඩිය ඒ කියන්නේ සැලකිල්ලක් දැක්වුවේ නැහැ ඒ අප්පච්චිලාගේ තියෙන ආදරය ඒ කියන්නේ තමන්ගේ මාවතට දරුවා යොමු කරන්න විශේෂයෙන් මේ ඒ කාලේ නැට්ටුක්කාරය කියලා කියන්නේ අර නැටුමට ඒ ජන සම්ප්‍රදායේ වැඩි සැලකිල්ලක් දැක්වුවේ නැහනේ ඒ නිසා වෙන්නේ බාධක හැම දෙයක්ම මැඩගෙන මේ විදිහට ඔබතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වෙලා මේ විදිහට ගමනක් ඇවිල්ලා තියෙනවා ඒක මෙහෙමනේ දැන් මම උපාධි විභාගයේ පෙනී ඉඳලා ප්‍රථම පන්ති සාමාර්ථයක් ගත්තා අපේ විශ්වවිද්‍යාලයේ ඒ උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ගත්ත පළවෙනියා මම ඉතින් මට මම මහා ලොකු ආඩම්බරයක් ආවා මම තමයි දැන් හිතනවා ඒක එහෙම ඒ මොකද්ද කියලා එදා මම ඉතින් මහා ලොකුට උත්කර්ෂයෙන් මේක ඇඟට ආවා මට මම තමයි මේ ප්‍රථම පන්ති සාමාර්ථය ගත්ත කෙනා කියලා මම ඉතින් ඒ ආඩම්බරේ පිට බොහොම කැම් බස් එකේ ගිහිල්ලා ගෙදර ගියා හන්දෑ 6ට 7ට වගේ යනකොට ගෙදරට ගිහිල්ලා ඉතින් අම්මට මං ගියා අම්ම කිව්වා මම මෙහෙම ඉහෙලින් විභාගේ පාස් වුණා කියලා. ඉතින් අම්මා බොහොම ආදරෙන් ඒක සැලකුවා. අප්පච්චිට අම්මා කිව්වා මේ මෙහෙම පුතා මෙහෙම පාස් වෙලා ඇවිල්ලා තිනවා කියලා.
සත්ත පහකවත් ගණන් ගත්තේ නැහැ ඒක. මම ගිය දති අධ්‍යයක් ගෙදර ඉඳලා එනවා කියලා හිතලා. කොළඹ අවුරුදු ගාණක් ඉඳලා එපා වෙලා ඉඳලා මේ බෝඩින් වල මම පහවදාවදේ බස් පාන්දර බස් එකේ ආයේ කොළඹ ආවා. ඒ විදිහට හරි අපූර්වට මේ අතීත මතකයන් රසානන්දයෙන් මතක් කරන ගමන් මේ තව අපූර්ව ගීතයක් තෝරාගෙන තියෙනවා ඔබතුමා මේ නිරෝසා විරාජනී ගාන ශිල්පියා නම් ගායනා කරන ගීතය මේ ප්‍රදීප් වෙතට අවධානය යොමු කරමු මේ මහජාතකමුනේ මේ ප්‍රදීප් මේ පුණසඳරයට ඇවිදින් හේනේ නේ ඔව් මෙහෙමයි මේ ගීතය ඔස්ටින් මොනසිංහයන් නිර්මාණය කරන්න මට මතකයි එතුමා එක තැනක කිව්වා අර ගිරිදේවි නැටුමේ එන ඒ අපි කියන්නේ රයිම් එක කියලා මේ මේ ඒ විරිත් ක්‍රමය තමයි මේ ගායනය තුළ ඇහෙන්නේ කියලා දැන් දෑතින් පන්දු උඩ දමමින් නොවාල සීනා ඇතින් සිත නාටා පද නිවැරදි ලෙසිනා මේ දැන් සබයේ සිටිනා සැම සන්තෝසිනා දැසින් බාලන් සුරබාවල්ලිය නටනා සුරබාවල්ලිනේ සුරබාවල්ලි දැන් මේ මේ එන වචන ටිකත් ඔය නාද මාලාවට ඕනනම් ගයන්න පුළුවන් එහෙම ගේගොත් නිරෝෂා මහත්මිය තරහ වෙයි මේකේ මේ ගීතේ කතාව නේ විරිත තියෙන්නේ එහෙම තමයි විරිත හැමයි තියෙන්නේ විරිත හදලා තියෙන්නේ එහෙම ඒකේ වටිනාකම තියෙන්නේ ඒ විරිත තියෙන ගීතය අද ටික ඔස්ටින් මොනසින් කියන චූර කලාකරුවා සංගීතඥයා වෙනම නාද මාලාවක් විදිහට ගෙන අපේ එකයි මිතන තේ ෂූරත්තේ ඔහොම කරන පෙරටේ සංගීතඥයෝ කීප දෙනෙම ඉන්නවා විරිත තියෙන්නේ වෙන විරිතක හැබැයි ඒකට ඉඳුරා පටහැනි විදිහට ගීත නිර්මාණය කරලා අද ජනප්‍රිය වෙච්ච ගීත හුවක් තියෙනවා ඉතින් අතර මේ ගීතේ තියෙන්නේ ඔය සුරඹවල්ලිය ඕකෙත් ඕකටත් මම ඉතිහාස කතාව පොඩි කතාවක් කියවුත් නේද කියන්නේ සුරඹවල්ලිය ලංකාවේ ජනප්‍රිය වෙලා තිබුණ නෑ නැටුම ඒක කොලම් මඩුවේ විතරයි දකින්න මේ චුට්ටක් නමුත් 1975 වර්ෂයේ කේස් ප්‍රනාන්දු කියන අපේ විශ්වවිද්‍යාලයේ අපේ ආචාර්යවරයාට අවුරුදු 50ක් පිරුණා. ඒ වෙනුවෙන් ටවර් රෝල් රඟහලේ එතුමාට උපහාර උත්සවයක් තිබුණා. ඒකට අපේ එඩ්වඩ් ජයගොඩි මහත්මයා මගේ පන්ති සගයා ඔහු ගායනයට එන්න කිව්වා කේස් මහත්තයා එන්න කිව්වා. අපි ගියා නටන්න. මමත් නටුවා ඒ ෂෝ එකේ. එතකොට කේස් මහත්තයා අද වාගේ මට මතකයි මේ ගීතේ එඩ්වඩ් මේක නම් ගයන්න ඕක කිව්වා. එතකොට එඩ්වඩ් කිව්වා සර් මම ඔක ගයන්න මම දන්නේ නැහැ නාද මාලා සර් කියන්නකෝ. මෙන්න මෙහෙම කියලා ගායනා කරලා පෙන්නනවා. එඩ්වඩ් මහත්මයා ඒ වෙලාවේ ඔහු 4 වෙනි වර්ෂයේ ශිෂ්‍යෙක් මට මතක හැටියට අපි එක වර්ෂයේ ආයේ සර් පිනවා දැන අර කේස් ප්‍රනාන්දු මහත්තයා කියපු නාද මාලා ඔහොමම දාගත්තා. නොටේෂන් සර් ටික නොටේෂන් එකක් දාගත්තා. දාගෙන එඩ්වඩ් ජයගුරු මහත්තයා එදා ඔය රොඹවල්ලි නැටුමට ඔය නාද මාලාවට ගායනය කළා. තන තම්දන තම්දන තානෙනි නා තම්දන තම්දන තානෙනි නා ඔම කියලා ඒ නාද මාලාව තමයි අද සාම්ප්‍රදායික රොඹවල්ලි නාද මාලාව බවට පත් වෙලා තියෙනවා. ඌට වැඩි චුට්ටක් වෙනස් ඔරිජිනල් එහෙම නැත්නම් නියමිත නාද මාලාව චුට්ටක් ඌට වැඩි වෙනස් ඒකට අද සම්ප්‍රදාය බවට පත් වෙලා තියෙනවා ඔක. ඒ නාද මාලාවෙන් තමයි මේ ගීත නිර්මාණය වුණේ. ඔව් ඒ විදිහට මේ සංගීතය ගැන අපි කතා කරේ මේ ගීතයේ අරුත හරි අපූර්වයි මොකද මහාචාර්යතුමනි මේ සාමාන්‍යයෙන් පිරිමියෙක්ට ආදරය කරනකොට කාන්තාව ඕනෑ වෙනවට වඩා කාන්තාවට පිරිමියෙක් අවශ්‍ය කරන මේ මොහොත හරිම මේ ප්‍රේමණීයයි බරපතලයි පිරිමියෙක්ට යටපත් කරගන්න පුළුවන් නමුත් කාන්තාවකට මේ මොහොතේ ඒ ප්‍රේමවන්තය අවශ්‍යයි මේ කියනවා තුන්ියම්ම හීන දැක දැක මොට දැයි gedera ඉඳ රන්කඳ තාම පැල් රකින්නවද නිදි නැතිද ඔබට අවස්ථාව උදා වෙනවා ඉදිරියට මේක කතා කරන්න. ඕක තමයි ඔය අවස්ථාව ඉවසන්න බැරි නිසා තමයි සිංහබාහු සිංහදීවිලි උනේ. ඔව්. ඔය ප්‍රශ්නේ සුප්පාදේවි පැනලා ගියේ ඔන්න ඔය ප්‍රශ්නේ නිසා. සුප්පාදේවි පැනලා ගිහිල්ලා පාරේ ගියපු මේ කරත්ත කරුවත් එක්ක එකතු වෙලා ගිහිල්ලා ඒ සහ සම්බන්ධ ඇති කරගත්තේ ඔන්න ඔය ප්‍රශ්නේ. මේ ඉවසීමේ සීමාව පැනනව. මේ රාගේ නැත්තම් ආශාව කියන එක ඉතාල විදිහකට මේ ගීතේ තියෙන එහෙම බොහොම ප්‍රවේශමෙන් මේ වළක්වගත්තු ආකාරය මේ 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 තරුණ කාන්තාව තමන්ගේ ස්වාමියාගේ සෙනෙහස ආදරය බලාපොරොත්තුෙන් ඉන්නවා රැට හඳ පහ හිතන්නකෝ
ගමේ තියෙන ලයිට් දා මේ ආලෝ විදුලි ආලෝකේ නැති ගමක පිල්කඩක් උඩ පැදුරක් දාගෙන කාන්තාවක් ඉඳගෙන ඉන්නවා. ඉන්නකොට සඳ පායනවා මේ පැත්තෙන්. ගස් කොළන් අස්සේ සඳ රේණුවක් වැටෙනවා. සඳ රේණුව වැටෙනවා. සීතල උලන් හමනවා. එහෙන් මෙහෙන් රහය දෙන්නේ විතරක් කෑ ගහන මේ සුන්දර රාත්‍රී කාලේ ඇයට තනියක් දැනෙනවා. තනියක් දැනුණට ඒ තනියත් එක්ක ඇයට ජීවිතය පිළිබඳ ආසාවක් ඇති වෙනවා. නමුත් ඇති වුණාට ඒ ආසාව සංසිඳවන ඉන්න පුද්ගලයා හේනේ පැලක රකින්නවා. ඔහුත් ඉන්නේ හුදකලා වූ තැනක වෙන රස්සාවක් කරන. නැත්තම් ඔහු ඉන්නේ හේන බලා ගන්න කියලා. එතකොට ඇය හීනමවනවා. කවදද මේ අපි තුන්පත් රැණක් වෙන්නේ කියලා. මේ බං සම්ප්‍රදාය ගැමි යෙදුම මෙතන මේ ඔස් මේ රත්නශ්‍රී තුන්පත් රැණ. අපි තුන්පත් රැණ කියලා කියපුවාම ඇතයි ඇතින්නේයි පැටියයි. ඒ තුන්පත් රැණ වටා ඉන්නව නේද પરම්පරාවකු. නේද પરම්පරාවකු තියෙනවා. ඉතින් මේ තුන්පත් රැණ හදාගන්නේ කවදද? එහෙම වෙයිද? ඇය දුක් වෙනවා මේ මෙයාට ඉඩ මදිද මගේ අහන මගේ ඇකේ මගේ උගුල මගේ 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 ඇඟ ඇතුළ මේ අලුත්ෙන් බිහිවෙන දරුවට බිහිවෙන්නේ නැත්ේ ඇයි? එහෙම ප්‍රශ්නයක් වද්ද මට. මගේ මගේ උගුල මගේ අහන කියලා කියන්නේ ඇගේ කුසය මගේ කුසේ ඉඩ මදිද එහෙම ප්‍රශ්නයක්ද ඇයට හිතනවා. ඇගේ මේ ආශාවන් තුල ආශාවන් ඔහු මේ රත්නසී මම කැමති මේකේ තියෙන උපමේයන් වලට මේකේ තියෙන අර නිල්තරු රෑන ඉඟිබිඟි පාන අහස යට පිල්කඩ උඩම ඇලවි ඉන්න හිතයි මට. ඇයි ඒක තමයි සුන්දරත්වය තියෙන්නේ. අපි මේ විදුලි ආලෝකයේ ඉඳගෙන කොච්චර හිතුවත් කොච්චර පාට ලයිට් දැම්මත් ඒ ගතිය එන්නේ නැහැ. ඒක හඳ තියෙන රෑක විදුලි ආලෝකේ නැත්තනක ඉන්න ඕනේ. ඒ සුන්දරත්වය විඳින්න ගමේ හිටපු අපි නම් ඒක ඒ කාලේ හොඳට විඳා. දැන් ඒක විඳින්න අපිටත් හම්බ වෙන්නේ නැහැ. ඒකෝර මෙතන බලන්න ඊළඟට තියෙනවා මේක ලස්සනම තැන තව එක මී අඹ කන්න ගිරවුණ ඉන්න එපා හෙට මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට. ගිරවුණ කියනවා එන්න එපා අඹ ගෙඩි කන්න එන්න එපා. මේක අදහසක් කෙලින් කියන විදිහක් නෑ මට. මල් පිපුණාට ගෙඩි නෑ තාම දරුපල හටගත්තේ නෑ. මං තාම දරුවෙක් ලබන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් පමණයි. ඉතින් මෙතනදී කියනවා රංකඳ මාගේ පැල රකින්නවා දෝ කියලා. රංකඳ කියන වචනේ භාවිතා කරන ගීත ගොඩාක් තියෙනවා. විවිධ ගීත තියෙනවා. ඒ සමහර ගීත වලින් රංකඳ පෙම්කඳ කියපුවාම එන්නේ වෙනත් අදහසක් එන්නේ. ඒ කියන්නේ මේ රංකඳ මෙතන තියෙන රංකඳ මගේ රත්තරන් ස්වාමි පුරුෂයා කියන අර්ථය ඉතාම ඉහළම පුරුෂාර්ථ සහිතව අඳුන්වා දෙන අදහසක් වෙනවා. මේ මෙතන මේ තියෙන යෙදුමෙන් මෙතන මේ රංකඳ කියන අදහසින් ඒ වචන යෙදුපු තැනින් ඒ පුරුෂයෙකු තමගේ ස්වාමි පුරුෂයාට උත්තම ගෞරව දීලා කතා කරපු ආමන්ත්‍රණය කරන ගතිය දැනෙන්නේ. ඊළඟට අර හැම තැනම කියන දෙයක් තමයි මේ තුන්යම හීන කියන එක. හීන දකින්නවා කියන එක හීන කියන වචන දැන් හරි ජනප්‍රිය මේ කාලේ. ඒ වුණාට මේ හීන කියන එක බලාපොරොත්තු කියන එකට තමයි වඩා හොඳ වෙන්නේ. ඒකට තුන්යම හීන දකින්නවා කතාවක් තියෙනවා. සෑම ගැහැණියෙම කවදා හෝ විවාහ වෙලා දරුවෙක් ලබන්න කැමති ඉන්නවා කියලා. සෑම කාන්තාවක්ම කවදා හෝ මවක් වීමේ අපේක්ෂාවෙන් පසුවන්නේය කියලා අපි කියවලා තියෙනවා. ඒතර මෑත් විවාහ වෙලා කවදා හෝ මවක් වෙන්න පෙරම් පුරන කෙනෙක් තුන්යම හීන දක් ප්‍රාර්ථනා කරනවා කවදද මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ලොකු පොතක් ලියන්න පුළුවන් මහ දිග්ග කතන්දරයක් හුදකලා වූ තරුණ වෛවාහක බිරිඳකගේ සහ හුදෙකලා වූ ඇගේ ස්වාමි පුරුෂයාගේ දෙදෙනා අතර තියෙන සංඝටනාව මේ බලාපොරොත්තු සංඝටනාව ඉතාම සූක්ෂම විදිහට යොදාපු ගීතයක් විදිහට මම මෙතන දකින්නේ. එකම දේ තියෙන්නේ පුරුෂයා මොනවා කියනවද කියලා දන්නේ නැහැ. කාන්තාවගේ පාර්ශවයෙන් ඇය මේ සංසිද්ධිය දකින ආකාරය තමයි ගේ පද රචකයා මේ අපට ඉදිරිපත් කරන්නේ. අතිශය සුන්දරයි. ඔව් ඒ විදිහට සුන්දර ගීතයක් අපි ගීතය අහන සූදානම් මේ විදිහට හරි අපූර්වවට පැහැදිලි කරනකොට ගීතය අහන්න ප්‍රමාද වෙන්න හොඳ නැහැ. නමුත් මං පොඩි කතාවක් කියනවා. අතීතයේ මේ ගීතය එහෙම නිර්මාණය වෙද්දී වර්තමානයේදී ඔබතුමා විදේශ සංචාරවල යනවා. ඔබතුමාගේ ගෝල බාලයින් සමග මේ ගෝල බාලයින් ආදරය මේ මල් බර යෞවනයෙන් ඉන්නේ සමහරක් විට මේ කාන්තාවන් ඒ ගැහැණු ළමන් විදේශ සංචාරයේ ඉන්නකොට පිරිමි ළමයා ලංකාවේ. එතකොටත් මේ අත්දැකීම විදිනවා ඇති. අපි අත්දැකීමත් මතක් කරන ගමන් ප්‍රදීප්
අවසරයි ඔබට මේ විදිහට අපු ගීත ගායනා කරන්න. තප්පරයක් දුන්නොත් මට මේක තියෙන මේ කියමන කියන්න ඕනේ. නැත්තම් මේ රත්නසී ජේසින් කියන අපේ මේ ප්‍රවීණ ගේපද රචකයාට අසාධාරණයක් කියනවා. ඔහු කියනවා පුන්සඳරයට ඇවිදින් හේන තනුවේ බඳ රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද? රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද? එතකොට කවුද මේ රම් මේ ඉරිඟු ඉඹින්නේ කවුද? තුන් මේ හඳේ එළිය තමයි ඉරේ මේ ඉඹින්නේ. මේ ඉරිඟු කහපාටයි, ඒක රේණු තියෙන අවුඩට මේ වුණාම ඒක දිගාතර තියෙන අයිස් කෝන් එකක් වගේ. එතකොට ඒකට වැටෙන්නේ හඳේ එළිය වැටෙන ලා සඳ. ලා සඳ එළිය වැටෙනාම ඒ සඳ ඉඹිනවා මේ ඉරිඟු ඉරිඟු කරල්. ලා ඉරිඟු කරල්. එතකොට මේකින් ඔහු උපමාවකින් කියනවා වෙනත් තාම සූක්ෂම විදිහට පුරුෂයෙක් සහ කාන්තාවක් අතර තියෙන සහසම්බන්ධයේ එක්තරා අවස්ථාවක් තාම සංයමයෙන් ඉදිරිපත් කරනවා. මුකුත් වටපිට පේන්නේ නැති වෙන්න, එළිපිට පේන්නේ නැති වෙන්න වෙන රූපකයක් මගින් පෙන්වනවා. ඉතාම ලස්සන අදහසක්. ඔව්. අපි ඒ ලස්සන අදහස රසානන්දෙන් මේ අපූර්ව ගීතයත් එක්ක රසාත්මක වෙමු. පුනිසඳ රැට ඇවිදින් හේනේ කළුව බිඳ. මම හිතන්නේ විරාජිනීගේ ගායන. ඔව්. එතුමිය මං හිතන්නේ අර ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ හින්දි ගීත සහ ද්‍රවිඩ ගීත ගායනා කළා තමයි ඇය බොහෝ දෙනෙක්ගේ හිතේ රැඳුනේ. එතුමිය කියන විදිහටත් මේ ගීතය එයාගේ ගායන ජීවිතේ වෙනස්ම පැත්තකට යොමු කරපු ගීතයක් හැටියට තමයි මේ ගීතය සලකන්නේ. Thank you.
රසානන්දයයි මේ විදිහට සෞරුද ඔබ රස විඳින්නේ. ඊළඟ ගීතය මොකද්ද කියනවට වඩා හරි අපූර්වට ගීතය ඔබට කාවද්දන්න සූදානම්. මේ විදිහට මහාචාර්ය මුදියන්සි දිසානායකතුමා ඉන්නකොට ජන ගීයක් ගායනා කරන්න නැහැ කියන්නේ හරි ලොකු අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව මකාලන්නට ප්‍රදීප් සමග මුදියන්සි දිසානායක මහාචාර්යතුමා මේ විදිහට ගීතයට පෙරනිමිත්තක් වශයෙන් මේ අපූර්ව ජන ගීය ගායනා කරයි. පිය සේ පටන් මම කෝල නැතිව තබ ඒ මේ දැන් මම කෝල නැතිව තබ ඒ මේ දැන් පාල මේ මගේ වැර දිනෝගන් මෙමරාල හාමිලා අට ආයුබෝවන් මරාල හාමිලා මට ආයුබවන් මව්පියෝ නිදහස් වෙන්නට මම දුන්නයි නාකේව හැමකෝට මම දුන්නයි නාකේව හැමකෝට ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ. මේ අපූර්ව ගීතය ගායනා කරන්නේ සුනිල් ඉදිරිසිංහයන්, පද රචනය ප්‍රවීණගේ පද රචක රත්නශ්‍රී විජේසිංහයන්, සංගීතය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක රෝහණ වීරසිංහයන්. ලෙන්චිනා මගේ නංගියේ මේ ගීතය මහාචාර්යතුමාට කොහොමද දැනෙන්නේ? ලෙන්චිනා කියන චරිතය කෝලම් වල එන ජස ලෙන්චිනා කෝලමේ එන චරිතයක්. මම රත්නශ්‍රී විජේ රත්නට මේක රත්නසීට මේක පාදක වෙන්නත් ඇත්තේ එතුමා ගාල්ල ප්‍රදේශයේනේ. ඉතින් ගාල්ල ප්‍රදේශයේ කෝලම් මඩු ඕන තරම් තියෙනවා. අපාට එතුමාට උපකල්පනයේ දැකලා තිය ඔළුවේ වැඩ කරන්නත් ඇති සමහර විට. කොහොමනත් මේ ලෙන්චිනා කියන චරිතය මේ රෙදී සෝදන කාන්තාවගේ චරිතයක් තමයි බැලුවම. නමුත් ඒ චරිතය කෝලම් මඩුවේ එන්නේ වෙන විදිහකට. නැත්නම් ජසයාගේ බිරිඳක් විදිහට තමයි ලෙන්චිනා එන්නේ. නමුත් ලෙන්චිනාගේ චරිතය කෝලම් මඩුවේදී ඉතරම් යහපත් කාන්තාවක චරිතයක් විදිහට නෙමෙයි එන්නේ. ඒක පොඩ්ඩක් එහාට මෙහාට වෙලා තමයි එන්නේ. ඊළඟට ඇය සුරූපී කාන්තාවක්, ඒත් වයස ගියපු නොණ්ඩි ගහන ජසයාගේ බිරිඳ. ඒ නිසා සමාජ සම්මතයේ ඇය ඔහුගේ බිරිඳ තමයි. නමුත් ඔහුට ඇයට ඊට වඩා මේ කැමති මත ඇය කැමති පිරිසෝ තවත් ඉන්නවා. ඒ කියන්නේ මල්ලාගේ විට තියෙනවා මේ මිනිහට නම් දෙන්නේ නැහැ. කවි වල දිගට දිගට තියෙනවා මං කැමති කොල්ලෙක් ආවොත් තරුණෙක් ආවොත් දෙනවා එහෙම කියනවා. මේ මව්පියෝ මගේ නිදහස් වෙන්න ඕන නිසා මේ හැමෙකුට නාකිමිනියෙකුට මාව දීලා ඉන්නවා. ඒ පාප කර්මය තමයි මගේ වෙන්නේ කියලා තමයි මේ සම්ප්‍රදායික කවියේ කවි වල කියවෙන්නේ. මෙතනදී රත්නශ්‍රී මේ ලෙන්චිනා කියන චරිතයට අතිශය සාධාරණයක් ඉෂ්ට කරලා තිනවා.
මේ කාන්තා චරිතයට අතිශය අනුන්ගේ කිලිකුණු හෝදන මේ ලෙන්චිනාට සාම්ප්‍රදායික ලෙන්චිනාට සාධාරණයක් ඉස්සර කරලා තියෙනවා. ඒ සාම්ප්‍රදායික ලෙන්චිනා කියලා කියන්නේ සමාජයේ සකල විධ දුක් දෝමනස්යන් ඉවසගෙන අනුන් වෙනුවෙන් වැඩ කරන කාන්තාවක්. ඒ ඇයට ඉතා සාධාරණ ඉෂ්ට කළා මිසක් ලෙන්චිනා අංගියේ නංගිය කියලා නමතන්නේ. ලෙන්චිනාට නංගිය කියලා අමතන්නේ නැහැ කොයි වෙලාවකවත්. නමුත් රත්නසිමි ගීතයේදී ලෙන්චිනා මගේ නංගි ගන්තරට වී ගොම්මනි. ගොම්මනේ ඉන්නේ කවුද? කාන්තාව කෙනෙක් ගොම්මන් ගියා. ගොම්මන් වෙලාවේ කියලා කියන්නේ ඉර බෑගෙන යන වෙලාව. ගොම්මනේ ඉන්නේ. දැන් උඹ ඉන්න හොඳ නෑ මෙතන. යමන් ගෙදර කියලා කියනවා. කරවල වැටලා යමන් ගෙදර. මොකද කියන්නේ? ගොම්මන් වෙලාවේ මේ කාන්තාව මෙතන හිටියොත් කාන්තාවක් ගොම්මන් වෙලාවේ ගන්තරක හිටියොත් නපුරක් නරකක් සිද්ධ වෙන්න පුළුවන් කළු කුමාරයාගෙන් නෙමෙයි කකුල් දෙකේ පණ තියෙන කළු කුමාරයාගෙන්. ඒ නිසා ලෙන්චිනාට කියනවා. ඊළඟ මේ මේ ගීතයේ අග තියෙන එක ලස්සන තැනක් මම හිතන මේක තමයි මේකේ තියෙන වටිනාම අවස්ථාවල තව එක මේ යෙදුමක් තියෙනවා. පින්නතුන් ඇඳ සලුපිලි සේදුවා උඹ සේදුවා. තාම නෑ කිලිකුණු ගිහිල්ලා මේ පින්වතුන් ඇඳපු මේ රෙදිපිලි හොදන්නේ වදේ ඒ යෙදුම පින්වතුන් ඇඳපු රෙදිපිලි හේදුවා උඹ හොදනවායි කිලිකුණු හොයදුවා හේදුවාට හේදුවාට ඒ පින්වතුන්ගේ කිලිකුණු යන්නෙම නෑ ගලේ ගහලා හේදුවත් ඒ කිලිකුණු යන්නේ නෑ. ඒක මොකක්ද කියන්නේ මේ සමාජයේ සුදු රෙදි පොරවාගෙන ඇඳගෙන ඉන්න සුදු ධවල ධාරී පුද්ගලයෝගේ කිලිකුණු කොයි තරම් හේදුවත් හේදුවත් යන්නේ නැහැ. ඒ කිලිකුණු එහෙමයි. මොකද ඔවුන් විසින් කරලද සකලවිධ පාප කර්මයන් අපරාධ දූෂණ සියල්ල තියෙනවා. ඒවා හෝදලා යවන්න බෑ. ඒ නිසා උඹේ අද්දක සුද්ධ වෙලා තියෙනවා මේ කිලිකුණු හෝදලා. අර කිලිකුණු සුද්ධ වෙන්නේ නැහැ. උඹේ අද්දකයි සුද්ධ වෙලා තියෙන්නේ. උඹ එහෙම කෙනෙක් නෙමෙයි කියලා රචකයා කියනවා. දැන් අර සම්ප්‍රදායික චරිතයේ ලෙන්චිනානේ එහෙම කියන බව කියන්නේ. මෙතෙන්ද කියනවා ඔබ අනුන්ගේ රෙදි හොදලා අනුන්ගේ කිලිකුණු හොදලා උඹේ දෑත පිරිසුදුයි නැත්නම් උඹ එහෙම වර්ධිකාරයක් නෙමෙයි උඹ එහෙම අයහපත් කෙනෙක් නෙමෙයි හොඳ යහපත් පාරිශුද්ධ කාන්තාවක් වරෙන් යන්න ගෙදර ගොමන් වෙලා තියෙනවා කියලා. එතකොට සාම්ප්‍රදායික කෝලම් මඩුවේ දකින ලෙන්චිනාගේ චරිත හැම වෙලාවෙම ලෙන්චිනා දකින්නේ තව සොර සැමියෙක් යාළු වෙන අප්පුවත් එක්ක යාළු වෙන චරිතයක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සාම්ප්‍රදායික චරිතය වෙනස් කරලා ඇයට වෙනස් සමාජ සාධාරණයක් ඉෂ්ට කරලා සමාජ කතාවක් ගෙනියනවා. මේ රෙදිපිලි හෝදනය කරන්නේ රෙදි හෝදනයක දන්නේ මේ අනුන්ගේ කිලිකුණු හෝදන්නේ. ඔවුන්ගේ පාරිශුද්ධත්වය මේ හදවතේ තිබිච්ච කිලිකුණු හෝදන්න බෑ කාටවත්. ඒ සමාජයේ පාඩමක් දෙනවා. රෙදිවල තියෙන කුණු නම් හෝදලා හොයන්න පුළුවන්. හැබැයි එකිනෙකා කරන මේ වාගේ දුෂ්ටකම් වැරදිකම් මේ සාධාරණකම් හෝදලා නිම කරන්න බෑ. හේදුවාට හොදන්න තව තව පේන වැඩි. ඒක ඒ නිසා මම හිතනවා මේ ගීතය ජම ලස්සන ගීතයක්. ඒක අපේ ජන ගී ආරත් එක්ක එකතු වෙලා නැත්නම් ජන සම්ප්‍රදායත් එක්ක එකතු වෙලා ඒ නාදමාලාවත් ඒ නාදමාලා අපි දැන් මේ කියපු සාම්ප්‍රදායික නාදමාලාව ආශ්‍රේ නිර්මාණාත්මක අතිශය සුන්දර විදිහට ඒ නාදමාලාව යොදා තියෙන නිසා ඒක අපිට අර බෙර ගහලා බෙරපදේ ගහලා මට නම් මැවි පේන ඒක ජාසය පැත්තක කියනවා මේ ලෙන්චිනා රෙදි අපුල්ලනවා ඒ මේ කතාව අර ලස්සනටම ගහනවා මේ ඒ ගහන පදේට මෙහෙම කර ගහනවා. ඊළඟට මිලිකෙනකට මොකද රෙදි මිලිකෙනකට පදයක් තියෙනවා අපේ ඒව ගහලා ඒ ජවනිකාව මැවි පේනවා මේ ගීතය අහනකොට චිත්‍රරූප මවනවා මේ ගීතේ. මේ ගීතය අහන්න කලින් අපූර්ව දෙයක් මතක් කරන්න ඕනේ. ඔබතුමාගේ ගෝලයක් වගේම ප්‍රදීප් හිතවතාගේ සහෝදරයෙක් ගාන ශිල්පී සමන් ලෙනින් ගීතයක් ගායනා කරනවා මේ මෝහිනී මගේ නංගිය කියන ගීතය. මහාචාර්යතුමා මෝහිනීට දරුවා දුන්නේ කවුද කියලා හොයන්නේ නැහැ. නමුත් මෝහිනීගේ දරුවා ගන්න කවුරුත් නැහැ. මෝහිනී මගේ නංගියේ නුඹේ දරුවා ගන්න කවුරුත් නොයන මූසල අන්දියේ දරුවා දුන්න මෝහිනීට දරුවා වඩා ගන්න කවුරුත් නැහැ. මේක යථාර්ථය. මේ යථාර්ථය දුරින් මේ ගීත මේ විදිහට නිර්මාණය කිරීම ඇත්තරම මේ කාන්තාවන්ට අසාධාරණයක් වෙනවා. පිරිමින්ගේ අපේ පිරිමේ හරිම ආත්මార్థකාමීනේ මහජාතුමා. හැබැයි නෑ එහෙම මම එක වෙන්නේ නෑ ඒකට. මේ හැම පිරිමියන්ගෙම එහෙම අසාධාරණ සිද්ධ වෙන්නේ නෑ. හැම පිරිමියන්ට. ඔව්. ඒ විදිහට මේ හරි අපූර්වට ගීත නිර්මාණය කරලා තියෙනවා මේ. මම අපි මෙහෙම එක සාධාරණීකරණය කරුවොත් නෑ කියතුනා. යම් යම් අයගෙන් කාන්තා පාර්ශ්වයෙන් වේවා පුරුෂ පාර්ශ්වයෙන් වේවා යම් කෙනෙකුට අසාධාරණයක් අයුක්තියක් බලපෑමක්
අකටයුතුකමක් සිද්ධ වෙන්න පුළුවන්. එවැනි වූ අවස්ථාවක් ගැන කියලා කියමු අපි මේක. ඔව්. ඒ විදිහට මොහනීට දරුවා දුන්නා වඩා ගන්න නලවන්න කවුරුත් නැහැ. ලෙන්චිනා මගේ නංගියේ ප්‍රදීප්ටත් කියන්න දේවල් ගොඩක් ඇති මේ ගීතයත් එක්ක. අපි කෙටියෙන් මේ ගීතය ඔබට දැනෙන්නේ කොහොමද? ඔබ මේ රන්වල බලකායේ ඉන්න සමාජිකෙක් වශයෙන් ඔබට කියන්න දේවල් බොහොමයක් ඇති. ඔව්. විශේෂයෙන් ජන නාද රටා කොහොමද නිර්මාණාත්මකව සමාජයට ගේන්නේ කියන එක තමයි මට දැනෙච්ච කාරණේ. මෙතුමා කියපු මේ අතුලාන්තයත් එක්ක දැන් මමත් පළපිටියේ හින්දා අපිට මේ මුහුදු කරේ අපි දැකලා තියෙනවා. මම මේ කෝලම් කණ්ඩායමක මේ සර් මම ටුක්කින් යට ඉඳලා තියෙනවා. මේ ටුක්කින් කියන්නේ මේ මෙයාගේ බාල පුතා ඉඳලා තියෙනවා. මේ ලෙජිනාගේ බාල පුතා මේ ඒකත් මතක් වුණා. හැබැයි ටුක්කිනිය මෝඩෙක්. බාපුදාගේ ටුක්කිනිය. හරිද? ඔව් ඒ සුණක් දාගෙන ඉස්කෝලේ යන කාලේ අර ඒවා පස්සෙන් ගිහිල්ලා ඒවා දැකලා තියෙනවා. මහාම්බලංගොඩ ඉන්නවනේ මේ කෝලම් පරම්පරාව. ඉතින් ඒවා දැකලා තියෙනවා. ලෙන්චිනාව මතක් වෙනවා. විශේෂයෙන් දැන් ජන නාද රටා ඒ කියන්නේ මේවා මේ විදියටම තිබ්බොත් දැන් ඇත්තටම දැන් කෝලම් අඩු දැකපු අය ගොඩක් අඩුයිනේ සෞම්‍ය. නමුත් අර ඒව ඇතුලේ තිබ්බ නාද රසය එළියට ගන්න නම් අපි ඒවා යාවත්කාලීන කළ යුතුයි. ඉතින් මෙවැනි නිර්මාණ හරහා තමයි ඒක කරන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රදීප් මේ කතාවක් තියෙනවා. ඒක දෙයක් තමයි පරිදේශන ක්‍රම විද්‍යාව කියලා විෂයක් තියෙනවානේ. ඒ පරිදේශන ක්‍රම විද්‍යාව තියෙන එක සාධනීය දෙයක් තමයි. දැන් අපේ වගේ සාම්ප්‍රදායික මේ විෂයන් වලදී මුල් සෝස් එමෙත මුල් ආකෘති මුල් කෘතිය එමෙත මුල් ස්වභාවය ආරක්ෂා වෙන්න නම් එහි ද්විතීයික නිර්මාණයක් සිද්ධ වෙන්න ඕන. ප්‍රාථමික නිර්මාණයක් ඊයේදී ඒක ආරක්ෂා වෙන්න නම් ද්විතීයික නිර්මාණයක් බිහි වෙන්න ඕන. ඒ ප්‍රාථමික මූලාශ්‍රය ජනප්‍රිය වෙන්නේ නැහැ. ද්විතීයික මූලාශ්‍රය තමයි ජනප්‍රිය වෙන්නේ. හැබැයි ද්විතීයික මූලාශ්‍රය ජනප්‍රිය වීම තුළින් මිනිස්සු හොයාගෙන යනවා ඒකේ මූලය කොහෙද කියලා. දැන් ඕනතරම් ගීත තියෙනවා එහෙම අපිට කතා කරන්න. මේ ගීතත් එහෙම එකක්. ප්‍රාථමික මූලාශ්‍රය රැකෙනවා මේ ද්විතීයික මූලාශ්‍රය නිසා. ඒක ඉතාම හොඳ වටිනා අවස්ථාවක් විදිහට මම දකින්නේ. මෙයා අධ්‍යයන පැත්තෙන් ගත්තත් සිංහල සංගීතයේ ප්‍රගමනයේ පැත්තෙන් ගත්තත් මේක හොඳ හැරවුම් ලක්ෂයක් විදිහට තමයි මම දකින්නේ. ඊට උදාහරණ ඇත්තට මෙතුමගේ වගේ රෝහණ බද්දගේස, එතකොට කුලතිලකයන්, මකුලලුවස, ලයනල් රන්වලයන් ඒ ගමන් මගේ ආපු අය. මේ සම්ප්‍රදායික දේවල් ඔයාගෙන ගිහිල්ලා ඒ නාද රටා සමාජයට ගැලපෙන විදිහට යාවත්කාලීන කරපු අය. මේකත් ඒ ගොන්නේ එක හොඳ විශිෂ්ට නිර්මාණයක්. ඔව්. අද රසානන්දේ වැඩසටහන නරඹන සහෘද ඔබට මේ ගීත වල තේරුම වගේම මේ ඔබට දැනුමක් ලබා ගන්න පුළුවන් මේ ගීත සම්බන්ධයෙන්, ගීත නිර්මාණය කිරීම සම්බන්ධයෙන්, මේ ගීත රටාවන් සම්බන්ධයෙන් ඒ හැම දෙයක්ම ඔබට සහෘදයින්ට කාවත් දෙන ගමන් ලෙන්චිනා මගේ නංගිය ගීතය අහමු. ගොම්මනේ ලෙන්චිනා
මගේ නංගී අපි රසවින්දේ මහාචාර්ය තුමාට ඒ ජනකී ආර්ය ඒ රිද්මය නැවත වතාවක් ඒ විදිහට මතක් කරන ගම රස ආනන්දෙත් තව අපෝරු ගීතයක් තෝරාගෙන තියෙනවා රජරට පුරවරේ අනුරාධපුරයේ ගීතපද රචකෙක් ධම්මික බණ්ඩාරයන් රචනා කරපු ඩැනිස්ට පෙරේරා මහත්මයා සංගීතවත් කරපු ගායනා කරන්නේ ගායන ශිල්පී අමරසිරි පීරිස් සමග වසන්තා තිලකංගනී ගායන ශිල්පිනිය හරි අපූර්ව ගීතයක් මේ හිමදීවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා මේ මහාචාර්යතුමා මේ ගීතය මේ කියන්න ඕන හැම දෙයක්ම කියනවා හැබැයි ව්‍යංගාර්ථයෙන් ප්‍රේමය ප්‍රේමයෙන් උද්දීපනය වෙලා පෙම්වතුන් කරන්නේ මොනවද මේ හැම දෙයක්ම සංයමයෙන් ව්‍යංගාර්ථව කියනවා මේ ගීතය ඔබට දැනෙන්නේ කොහොමද මහාචාර්යතුමා මෙහෙම දැන් අතන අපේ සාහිත්‍යයේ කොළඹගේ ඇතම් කවින්ගේ කවි තිබුණා අපි කියන අශීල කවි කියලා. අශීල කවි කියලා කියනවා. උදාහරණයක් ගත්තොත් දැන් කාන්තා වර්ණයේදී ගාම ඕක කියනවා ජපන් බැලුම් යුගලක් වෙන්නේ යගේ තන කියලා. ඊළඟට කොස්කේටි දෙකක් වාගේ කියලා කියනවා. ඊළඟට කොළඹගේ ඇතම් කවියෙන්ගේ තියෙනවා තාම අශීල කවි. මේවා මුද්‍රණය කරලා තියෙන දා මම කියන්න ප්‍රශ්නයක් නැහැ. එසේ කනන් දෙකක් මැද තියපු කළු පාට පහනක් වගේ කියලා කවියල් තියෙනවා. ඒ තාම අශීලයි. ඒක කියවන්න බෑ. රසයක් නැහැ. හරිම ජුජුප්චා ජනකයි. නමුත් මේ සාහිත්‍ය කියන රසය කියන එක මතු කරන්න වර්ණනා කරන්න අපේ අතීත සාහිත්‍යය පැරණිසත් චිරන්තන සාහිත්‍යයේ නූතන සාහිත්‍යයේ ඕන තරම් උපමා උපමේ තියෙන ඉතාම ප්‍රබුද්ධ උපමා. එතකොට අපි කියන ස්වභාවිත ගීතයේදී තමයි මේ මේ தත්ත්වය දකින්න පුළුවන් වෙන්නේ. ඒ ස්වභාවිත ගීතේ නොවන තන්නේ මේ වගේ අශීල ඕලාරික රසය දැන්න නිර්මාණ අපිට දකින්න ලැබෙනවා. දැන් මේ අපි මේ කතා කරන හිම දේවි හිමාලයේ ගීතය මම හිතනවා ඉතාම ශෘංගාරයේ උපරිමයට ගිය අවස්ථාවක දෙදෙනෙක් අතර ඇතිවෙන්නා වූ ආලිංගණයෙන් පසු ඇතිවෙන්නා වූ රමණීය කරන අවස්ථාවක් ඉතාම සංයමයෙන් යුතුව ඉතාම සූක්ෂම ලෙස කිසිදු දෙයක් අසන්නාට ඒ විදිහට දැනෙන්නේ නැතිවෙන අශීල නොවන පරිදි ඉතා සූක්ෂම යොදාපු ගීත පද රචනාවක් විදිහටයි මම මේක දකින්නේ. ඒ අතින් ධම්මික බණ්ඩාරයන් අති සුවිශේෂ රචනාවක් කරලා තිනවා මේ දැගෙන. විශේෂයෙන් රාධා කෘෂ්ණ ප්‍රේම වෘතාන්තය ජනප්‍රිය ප්‍රේම වෘතාන්තයක් ભારතයේ ලංකාවේ. එතකොට රාධා සහ කෘෂ්ණ ප්‍රේම වෘතාන්තයේ බොහෝ අවස්ථා ශෘංගාරාත්මකයි. මේ ගීතයේ තියෙන්නේ ඒ ශෘංගාරාත්මක අවස්ථාව ඉතාම සංගමයෙන් යුතුව උඩුපෙලක් සහ යටිපෙලක් ඇතුව කියලා තියෙනවා. දැන් බලන්න හිම දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා. සුදු පෙන කැටි බලන්න රාදා සුළඟ හමයි සීතල සාදා සීතල ගිනි ගනීද රාදා. සීතල ගිනි ගන්නේ කොහොමද? සීතල ගිනි ගනීද රාදා කියලා අහන්නේ ක්‍රිෂ්ණා කියලා අහන්නේ. කවුද රාදා තමයි අහන්නේ. එතකොට තරංග කියන්නේ මොනවද? තරංග කියන්නේ මෙහෙම අපි කියන්නේ තරංග කියන්නේ මෙහෙම. තරංග කියන්නේ මෙහෙම ලයින් මෙහෙම යන එකක් නෙවෙයි. තරංග කියන්නේ හැම වෙලාවෙම මෙහෙම මෙහෙම වෙන જાතියක්. එතකොට යමුනා ගඟ නගා තරංග යමුනා ගඟ තරංග නගන්නේ කොහොමද? අපි උඩින් පේන අපි හිතනවා රැලි යනවායි කියලා. රැලි යනවා මේ මේ ක්‍රිෂ්ණ රාධාගේ හැඟීම් මෝදු වෙන අවස්ථාව තමයි උපමාවක් වශයෙන්
දක්වලා තියෙනවා. ඊළඟට ඊළඟට මේ රචකයා කියනවා ධම්මිකයන් කියනවා සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාසේ පීනන මේ ස්වර්ණ හංසයන් අකීකරුද මෙතරම් රාධා. බලන්න උපමා කියන්නේ කොහෙද මේ සිනා රැලි සිනා රැලි නගලා මේ හංස පීනන්නේ කොහෙද මේ හදවත නැමති නීල ජලාසේ. එතකොට එතකොට තමයි රාධා කියන්නේ ඉඩදී දෙන්නට ඒ ඇයට දඬුවම් දැස පියාගෙන මම ඉන්නම් කියලා. එතකොට මේක හරියට මට තේරුම් කරලා දෙන්න බෑ මාධ්‍යයක් නිසා. නමුත් මේ රාධාගේ වයෝදරම් පිළිබඳ සහ ඔහු එදිනෙදා තියෙන සම්භෝගයේ ප්‍රථම වතාව ඉතා ලස්සනට යෙදුමක් කරන්න තියෙන ඕන තැනක පීපතු දූලා ඉදිරියේ කියන්න පුළුවන්. මේ පරවිය රන්දේසි ගේවවා. එතකොට මේකේ මං හිතනවා අතිශය උච්චතම තැන තමයි සුභාවිත ගීතයක තිබෙන අපි කියනවා සංවර සීලී භාවය තිබෙන උපරිම තැන තමයි අර පරිවේ තියෙන සස්සර කැකුලකට තුරුදී හසෙක් මොල සිස්සන්තුතින් සෙද විදහා කියන කවිය වගේ මෙතන තියෙනවා මල් පෙති පොදි වී ඉකිලන් ඉකිලන් මේ හෝපලු යහන්තාව හෝපලු කියන්නේ මේ කොළ සහිත කොළ පාට ලා දළු සහිත කොළ එලන ලද පත්‍ර එලන ලද යහන් තලාවේ යහන් තලාවේ කියන වචන යදන්නේ උකුල් තලා සලාවාගේ යහන් තලාව තලාවේ සඳ දිය මිනිමෙවුලට වැටලා සඳ සඳ පායලා තියෙන මේ රාත්‍රියේ සඳ පායලා තිනවා. සඳ පායපුවාම උඩින් තමයි හඳ පායන්නේ. ඉතින් උඩින් පායපු හඳ මිනිමෙවුලට වැටලා තියෙනවා. දැස නිලංකාරයි රාධා. කාටද මේ කිෂ්ණ රාධාගේ මේ මිනිමෙවුල කියන්නේ මෙතන ඉඟට බඳින තැන ඉඟට පහලින් ඒ මිනිමේ කලාවේ මිනිමේ කලාවේ මම නැත්නම් මිනිමෙවුලේ මැණික් වලට හඳ එළි වැටිලා දිස්නේ දෙනවා. ඒකෙන් දැස නිලංකාර වෙලා ගිහිල්ලා තියෙනවා කාගේද කෘෂ්ණගේ. එහෙමනම් රාධා ඉන්නේ උඩු පැත්තට හැරිලා. එතකොට කෘෂ්ණ ඉන්නේ අනිත් පැත්තට හැරිලා. එතකොට ඒ නිසා තමයි ඔහුගේ ඇහැට අර එළියේ අර මැණික් කැටවල දිස්නේ වදින්නේ හඳ එළි. ඒකේ ලස්සන දැනනවා ගිලිහි යන් ගියදෙන් මිනි කැට දැස පියාගෙන ඉන්නම් ඒ වගේ එකක් ගැලවිද්දෙන් මං එහෙම අදේ පියාගෙන ඉන්නම් කියලා කියනවා. ඒ කියන්නේ රාධා කියනවා කෘෂ්ණ ඔබට ඍසි දෙයක් කරන්නට මගෙන් බාධාවක් නැත කියලා. ඒ නිසා මේ අතිශය ශෘංගාරාත්මක අදහස රාධා කෘෂ්ණ ප්‍රේ වෘත්තාන්තය හැම වෙලාවෙම ප්‍රේම වෘත්තාන්තයක්ම තමයි. එහි එයින් එහා දැන් රාධා කෘෂ්ණ වෘත්තාන්තය ප්‍රේම වෘත්තාන්තය. එහි තිබෙන උත්පරිම අවස්ථාවක් ඉතාම සූක්ෂම විදිහට යොදාපු ගේ පද රචනාවක් විදිහට තමයි මම මේක ආගේ කරන්නේ. ඊටම ගැළපෙන සංගීත නිර්මාණයකුත් තිබෙනවා ගායනයේ මම හිතනවා අමරසිංහ පිරිස් සහ රසන්තාගේ මේ ගායන ලීලාවෙනුත් ඒ රසය රසෝගයක් මතුවෙලා එනවා. මේක අහන්න ඕන නැත්නම් නිසල රාත්‍රියක සඳ ඇති නිසල සඳ ඇති රාත්‍රියක ජනේලී දොරල් අර ඔබ ඇඳේ නිදාගෙන කල්පනා කරමි මේ ගීතය ඇහුවොත් ඔබට මේ රසය මම මේ කියනටත් වඩා ප්‍රදීපද ගායනට වඩා රස විඳින්න පුළුවන් වේ. ඔව් මං මේ ඩැනිස්ට පෙරමාත්මය මං දන්න එක හිතාමතාම කරපු වැඩක්ද කියලා මේ තනුව අරගෙන තියෙන්නේ දැන් හින්දුස්ථානි රාගධාරී සංගීතයේ තියෙන මේඝමල්ලාර කියන රාගයක්. ඉර්තු රාගයක් හැටියටයි මේ රාගය ගන්නෙ. මේ මේ වැස්ස වැටෙනවා කියලා කියනවා මේ රාගය ගායනා කරනකොට. දැන් මේ ඒ නාද රටාව තමයි මේ මේ තනුව ඇතුලේ තියෙන්නේ. අපි පොඩ්ඩක් මේනුමල්ලා ප්‍රදීප් මට පොඩ්ඩක් දෙන්න තප්පරය. මම අහලා තියෙනට ඔබ මතක් කියනකොට මට මතක් වුණා මල්හාල් රාග ඔක්කොම තියෙන්නේ වැස්සයි සුංගාරයත් එක්ක. ඒකෙදි මේග මල්හාල් කියන රාගේ ගායනා කරනකොට නියම ගාන සමයේදී හිම කැට දිය වෙනවා කියන හිම කැටයක් තියලා මේග මල්හාල් රාගේ නියම ගාන සමයේදී ආලාප කරලා ගායනා කරොත් ඒ ගායනයේ හඬ ස්වර නිසා හිම ටික ටික ටිකට වතුර වෙලා ගලනවායි කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන සංගීතය ඉගෙන ගන්න. ඒකට මේක බලන්න හිම දීවි හිමාලයේ යමුනා ගංගාවේ තරග ඒක මම හිතන්නේ ඔබ කිව්වා වගේ මල් මේගමල්ලා රාගයේ තරග මත ඒ මේගමල්ලා රාගයේ පොඩ්ඩක් අපි පොඩ්ඩක් ඒ රාගයේ ස්වභාවය කිව්වොත් තව වඩාත් පහසුයි. එකංගේ හරි පොඩ්ඩක් කියලා බලන්න. ඒක එකම දෙන්න සිංහල. තවත් එතකොට අපිට දැනනවා. Ah
අපිට වැඩසටහනේ අන්තිම ගීතය තෝරගෙන තියෙන්නේ මහාචාර්යතුමා. වැඩසටහන සමුගන්න දැන් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපූර්ව ගීත රසවින්දා මහාචාර්යතුමා, ඔබතුමාට කොහොමද දැනෙන්නේ මේ TNL රසානන්දයේ වැඩසටහන? ඔබගේ හදවතට දැනෙන්නේ කොහොමද? ඇත්තටම රසානන්දයේ වැඩසටහන රසෝගයක්. මම මුලින් කිව්වා රසානන්දය රස රසයෙන් ආනන්දය ඇති කරනවා. මොකද අපි රසය බෙදුවා වගේම මම හිතනවා ආනන්ද ඇති කිරීමට ඔබ නාලිකාව ගන්න උත්සාහය අතිශය ප්‍රශංසනීයයි. එහෙම වැඩසටහන් ගොඩක් අඩුයි හුඟක් තැන්වල. ඒ නිසා මම හිතනවා තව තවත් මේ ශ්‍රාවක පිරිස්වල, නූතනයේ ඉන්න ශ්‍රාවක පිරිස්වල රසඥතාව, ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ වින්දනය පරිපෝෂණය කිරීමට තව තවත් මේ වගේ කලාත්මක වැඩසටහන්, මේක ශාස්ත්‍රීය වගේම සරල ශාස්ත්‍රීය වැඩසටහන්, ඒවගේ වින්දනාත්මක පක්ෂය උද්දීපන වෙනවා. ඒකට හොවාට් කියන අධ්‍යාපනඥයා කිව්වා වගේ වින්දන ක්ෂේත්‍රයේ, ආවේදන ක්ෂේත්‍රයේ ආදී උද්දීපන වෙන වැඩසටහන් මේක නිසා බලන, නරඹන, අහන, දකින සියලු දෙනාගේම වින්දනාත්මක ක්ෂේත්‍රයේ පරිපෝෂණය වන තමයි මේ සමාජයේ යහපත් සමාජය බවට පත් වෙන්නේ. ඒ සඳහා ඔබ නාලිකාව ගන්න උත්සාහයට මගේ ප්‍රශංසාව ප්‍රණාමය හිමි වෙනවා. බොහොමත් ස්තුතියි, ප්‍රශංසාව අපට බොහොමත් හොඳින් වටිනවා. ඒ වගේම ප්‍රදීප්, ඔබ සංගීත ආචාර්ය ප්‍රදීප් මුතුකුඩාරච්චි, ඔබට කොහොමද දැනෙන්නේ රසානන්දේ? ඉස්සෙල්ලාම සුජීවට ස්තුතිවන්ත වෙනවා ආරාධනා කිරීම සම්බන්ධයෙන් වැඩසටහනට. ඒ වගේම ශාලික ඇතුළු අපේ වාද්‍ය ශිල්පීන්ට, මොකද අපිට හොඳ ගායනයක් කරන්න පුළුවන් ඉන්නේ පසුබිමෙන් මේ සකස් කරලා දෙන සංගීතය අනුව. ශාලිකට බොහොම ස්තුතියි, සියලුම මිත්‍රයන්ට ඔබටත් ස්තුතියි. ඒවම තව විශේෂ දෙයක් කියන්න ඕනේ, ඇත්තටම මහාචාර්යතුමන්ගෙන් මට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් එතුමන්ලා ලියපු පොත්පත් අපි තාමත් අපේ අත්පොත් හැටියට අපි පාවිච්චි කරනවා. කියන අපේ විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු වලදී, පර්යේෂණ පත්‍රිකා ලියද්දී මෙතුමාගේ පොතක් නැති පර්යේෂණ පත්‍රිකාවක් නැහැ. ඕනම පර්යේෂණ පත්‍රිකාවක ෆුට් නෝට් එකක් විදිහට සර්ගේ නම අනිවාර්යෙන් ලියවෙනවා. ඉතින් එවැනි වටිනා කියන කෙනෙක් එක්ක මේ වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම අපේ පරම්පරාවේ කෙනෙක් හැටියට මම ඉතාම වාසනාවන්තයි. අපිට මෙහෙම එකට වාඩි වෙලා ඉන්න ලැබීම. ඉතින් මෙතුමන්ලාට අපි දීර්ඝායුෂ, නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරනවා. තව තවත් අපේ රටට, අපේ කලාකේත පෝෂණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ස දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඒ වගේම මේ ගීත ඔබට ගායනා කරන්න අපූර්වට සොර රටා මැව්වා විශාරද ශාලික ඉෂාන් ඕගන් වාදනයෙන්, ඒ වගේම තබ්ලා වාදනයෙන් සමීර හර්ෂණ, ඒ වගේම ගිටාර් වාදනයෙන් හර්ෂ ප්‍රනාන්දු, මේ වාද්‍ය වෘන්දය අපට මීවරු සොර රටා මැව්වා. ඒ සංගීත කණ්ඩායමටත් එසේ ස්තුතිය කරන ගමන් මහාචාර්යතුමනි, බොහෝ වැඩ රාජකාරී මැද්දේ මේ අවුරුදු මාසේ ඔබතුමාට බොහෝ රාජකාරී තියෙනවා. ඒ රාජකාරී මැද්දේ රසානන්දයට පැමිණියාට, රසානන්දේ රසාත්මික කරාට ඔබට අපගේ හදපිරි ප්‍රණාමය. ඒ වගේම ඔබට ලබන්නව අලුත් අවුරුද්දත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝන් මහාචාර්යතුමනි. ඒ වගේම ප්‍රදීප් මුතුකුඩාරච්චි, ඔබටත් බෙහෙවින් ස්තුතිය. රාජකාරී බොහොමයක් තියද්දී රසානන්දයට පැමිණියාට ඔබටත් ලබන්නව අලුත් අවුරුද්ද එසේම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියන ගමන්, ඔය තාරුණ්‍ය ඔහොම තියාගන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අයබෝන්. අයබෝන්. හොඳයි, රසානන්දේ වැඩසටහන මේ විදිහට අපූර්ව ගීතත් එක්ක ඔබ සමග රසාත්මික වුණා. අද දවසට රසානන්දෙන් මෙලෙස සමුගන්නට අවසරයි. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා TNL රසානන්දය ඔබට ප්‍රාර්ථනා කරනවා. Thank you.
ಪಿಂಪಿರಿಲಾ